අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල රටම අඳුරු කළ විදුලියේ වාර්තාව අද පස්වරුවේ බස්නාහිර වැටලීම් වලින් පැය 24ට දහසක් පොලිස් දැලේ වේයන්ගොඩ නිවසක උණ්ඩ සහ ආරක්ෂක නිලැඳුම් දහතුන් දෙනෙකුට මරු කැඳවූ තේරු සමාජ ශාලාවේ තෙරපීම දේශීය ප්‍රවෘත්ති පසුගිය 17 වනදා දිවයිනපුරා විදුලිය බිඳ වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු උස්සා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලි බල අමාත්‍යවරයා වෙත අද බහර දීමට නියමිතයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පසුගිය 17 දින සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුළු බිඳ වැටීමත් සමග ඒ සිඳුණු ක්‍රියාදාමයේ නැත්නම් ඒ සිදුවීම් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇතිවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමට ගරු අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කර තිබෙනවා. ඒ කමිටු වාර්තාව මේ වෙනිට සකස් කරමින් පවතිනවා. අද සවස් කාලයේ වෙන විට එම කමිටු වාර්තාව ගරු අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිතයි. බස්නාහිර පළාත තුල පසුගිය පැය 24 සිදු කළ මෙහෙයුම් වලින් සැකකරුවන් දහසකට අධික පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. යාපනයේ ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මේ අතර ප්‍රධාන බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට අද සිට විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 114ක නිලධාරීන් යොදවා සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් 1141 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ. පොලිසිය මගහැර සිටි වරින්තුකරුවන් 477 දෙනෙකු සහ විවිධ අපරාධ සඳහා අවශ්‍යව සිටි සැකකරුවන් 98 දෙනෙකු ඒ අතර වනවා. දූෂණ මර්ධන වැරදි සඳහා සැකකරුවන් 465 දෙනෙකු සහ සැකපිට පුද්ගලයන් 101 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියුජ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදු කෙරුණේ. වේයන්ගොඩ කුඹල්ලලුව නිවසකින් T56 උණ්ඩ 30ක් සමගින් මැගසින් එකක් නිලැඳුම් කට්ටල තුනක් සහ කඩුවක් වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වේයන්ගොඩ කුඹල්ලලුව ප්‍රදේශයේ යුද හමුදා සැරයන්වරයෙකුගේ නිවසින් මෙම ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. මේ අතර යාපනයේ කොකුවිල් ඉලවාලි ප්‍රදේශයේදී මද්‍රව්‍ය සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ පොලිසියට ලැබුණු බුද්ධිතරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. සැකකරුවන් යාපනයේ ප්‍රදේශයේම පදිංචි කරුවන්. මොවුන් යාපනයේ ප්‍රදේශයට මද්‍රව්‍ය බෙදාහැරි ප්‍රධාන ජවාරම් කරුවන් බවයි පොලිසිය පවසන්නේ. මීරිගම ප්‍රදේශයේ ගරාජ එක සංගවා තිබූ අත්බෝම්බයක් මීරිගම පොලිසිය මගින් සොයා ගැනුණා. ගිනි අවි සහ යුද හමුදා ඇඳුම් සමග පසුගියදා මීරිගමදී අත්අඩංගුවටගත් සැකකරුගෙන් ලද තොරතුරකට අනුවයි මෙම අත්බෝම්බය සොයා ගැනුණේ. අද සිට වැලිකඩ මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් යොදවා තිබෙනවා. බන්ධනාගාරවලට තහනම් ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම සහ හදිසි අවශ්‍යතා ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ. මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීම සහ මද්රව්‍ය වලට ඇබ්බැහිවුවන් සමාජගත කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. ලංකාවේ මරණ දඬනය අවුරුදු 50කින් විතර ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතාමත්ම පොඩි කුඩු ප්‍රමාණයකට ඔව් අත්අඩංගුවට අරගෙන ඔවුන්ව සිරගෙදරට යවුවාට පස්සේ ඔවුන් සිරගෙදර තුලදී මහා ප්‍රමාණයේ නත්‍යවෘඩිකාරයෝ හැටියට තමයි එළියට එන්නේ. ඒකට නීතිමය බාධා එකක් දෙකක් තියෙනවා. මේවා අර නීතිමය කරුණු හින්දා එක දවසට මට හිතන විදියට කරන්න බෑ. නීතිය වෙනස් කරන්න අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලයට යන්න ඕනේ, නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ටිකක් කල් යනවා. නමුත් අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය සාධනීය පියවරවල් ටික අපි ගන්නවා. අරගෙන මේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව සනාථ කරලා දෙන්නට කරු ජනාධිපතිතුමාගේ ඒ ව්‍යායාමයට හැකි පූර්ණ අයුරින් සහයෝගය ලබා දෙන්න. ඒ පරණ ආණ්ඩුව යටතේ මේ ආණ්ඩුවෙම වෙන්නේ නැහැ. අපේ බුද්ධි සේවය ඉතාමත්ම ශක්තිමත් කරලා තියෙනවා. දැන් අපි බලන්න අපේ පොලිස් නිලධාරි කොච්චර අමාරුවෙන් මහන්සි වෙලා ජීවිත පූජාවෙන් වැඩ කරනවා. නමුත් ඔවුන් සියලු දෙනාගේම නම් එක්කෙනෙක් දෙන්නෙක් ඒ වැරදි වැඩ හින්දා සම්පූර්ණයෙන්ම හැම දෙනාටම ලොකු බාධාවක්.
පොලිසියෙන් ඇතුලෙන් තමයි විචාලතම ඉල්ලීම තියෙන්නේ මේ හොරකරන මිනිස්සු ටික අල්ලලා දීලා අපේ නම ක්ලියර් කරන්න කියලා 95ක් හොඳට වැඩ කරනවා 98ක් හොඳට වැඩ කරන එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩ කරාම බනින්නේ මිනිස්සු හැමෝටම ඒකෙන් අය උන් ආරක්ෂා කර ගන්න ඕනේ ඔවුන්ගේ අභිමානය අපි රැක ගන්න ඕනේ එතකොට තමයි උන්ට බය නැතුව සැක නැතුව ගෞරවයෙන් යුක්තව රැකියාවේ නියැලෙන්න පුළුවන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකදී. ඒ මහතා පිළිගැනීම වෙනුවෙන් බේරුවල කැචිමලේ දේවස්ථාන කමිටුව මෙම උත්සවය සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆලීල් මර්ජාන් මහතාද මෙම අවස්ථාවට එක් වුණා. රිය අනුතුරකින් පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට පත් වුණා. එම පවුලේ මව පුතා ඇතුළු තවත් කීප දෙනෙකු අනුතුරින් තුවාල ලැබුවා. ඊ රාත්‍රි 9:30ට පමණ මහනුවර ගලගෙදර ප්‍රදේශයේදී ලුරි රථයක් මෝටර රථ දෙකක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. ඉන් මෝටර රථ දෙකට දැඩි හානි සිදු වුණා. පළමු මෝටර රථය කාන්තාවක් පදවා ඇති අතර ඇය සමග සිටි දියණියද බරපතල තුවාල ලැබුවා. අනෙක් මෝටර රථයේ එකම පවුලේ පියා මව සහ දරුවන් දෙදෙනා පැමිණ තිබෙනවා. එහි සිටි 36 හැවිරිදි පියා සහ 2 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත් වුණා. මව සහ පුතා බරපතල තුවාල ලැබුවා. ලුරි රථයේ රියදුරද තුවාල ලබා ඇති බවයි ගලගෙදර පොලිසිය ප්‍රකාශ කළේ. ලොරියේ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය දහවණය අනතුරට හේතුව බවද පොලිසිය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ මහත්මිය සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා. හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ළමා හේවා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම වෙත කළ පැමිණිල්ලකට අනුවයි තලතා අතුකොරළ මහත්මිය සහ පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබා දීමට පැමිණියේ. ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් විවිධ ස්ථානවලදී දේශපාලනඥයන් මෙලෙස අදහස් පළ කළා. විසිවන සංශෝධනය ගෙනීමේ මූලික පරමාර්ථය රාජ්‍ය ස්ථාවර කිරීම. තනතුරු පිළිබඳ බලල නෙමේ තීරණය අරන් තියෙන්නේ රාජ්‍ය ස්ථාවරත්වයේ සලකලා බලලා 19 වෙනි සංශෝධනය මගින් එළහරකයි මීහරකයි හදලා තිබුණා රාජ්‍ය ස්ථාවර කරලා තිබුණා. එය නිවැරදි කිරීමයි ප්‍රධාන පරමාර්ථය. එහෙම නැතුව තනතුරු බෙදා ගැනීමේ ප්‍රශ්නයක් කිසිසේත්ම අපට නැහැ. මේ ණය ව්‍යවස්ථාව සම්බන්ධව විවිධ පක්ෂවල විවිධ යෝජනා තියෙනවා. විපක්ෂයේ වුණත් එයාට යම් ජනවරමක් තියෙන නිසා ඒ අයගේත් අදහස් යෝජනා සලකිල්ලට ගන්න ඕනේ. මේ සියල්ල සලකිල්ලට අරගෙන යනකොට අඩුතරම මාස 6ක කාල පරිච්ඡේදයක් ආවි. නමුත් ඉදිරි මාසයක් දෙකක් ඇතුලේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයවත් කරලා 20 වෙනි සංශෝධනය තුල අර 19 වෙනි ව්‍යවස්ථාවෙන් රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් තියෙන විකෘතිභාවය වෙනස් කරලා මේ රට පාලනය කරන්න ජනාධිපතිතුමාට අවශ්‍ය බලය ලබා දෙන්න අගමැතිතුමාට ඒ තමන්ගේ තනතුරු වල වගකීම් ඉටු කරන්න ඒ වගේම විවිධ කමිෂන් සභාවලින් ඇතුළත් තිබුණු යම් යම් හානිදායක තත්ත්වයන් වළක්ව ගන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරනවා. මිනන්දගේ බලය දුන්නේ මේ පැටලිච්ච ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒක ඉතාම නුදුරේදී කියලා දැන් මේ වෙනකොට රාමුවක් හැටියට ඒක කැබිනට් මණ්ඩලෙ විසින් අනුමත කරලා තියෙනවා. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. එතෙන්දී පාර්ලිමේන්තුවේ පැවරණ වගකීම ඉතාමත් වැඩි. අපිට තව වැඩ තියෙනවා. අපේ පාරම් හදන්න ඕනේ, පාර හදන්න ඕනේ, රැකියාව දෙන්න ඕනේ. මේ ඔක්කොම හිලෙන් තියෙනවා ජාතික ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාවය. ඒ සඳහා ජනාධිපතිතුමාට රජයට උදව් කරන එක එතුමා මේ වසංගතයේ විසඳුම් සෙව්වාසේ අනිත් සියල්ලට විසඳුම් හොයාවි. හිටපු කතානායකතුමාගේ වගේ අය හිටියනම් කියයි එයා මේ පෙරේදත් කියලා දුන්නා 19 නම් අත තියන්න එපා මම බොහොම ඉල්ලීමක් කරන එක තියාගන්න. අංක ගණිත දන්නේ කතානායක. අංක ගණිත දන්න මිනිහෙක් නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට 54ක් මන්ත්‍රීවරු ඉඳෙද්දි විපක්ෂ නායකකම දෙන්න කතා කරනකොට අපි නැගිටලා ඒක දෙන්න එපැයි ඒ වෙනුවට කියනවා නෑ අර 14ක් ඉන්න සම්බන්ධෙන්ට තමයි අංක ගණිතේ වැඩි කියලා. මගෙන් කොච්චර ළමයි ටෙලිෆෝන් කරලා අහලා තියෙනවද අනේ නියස් මහත්තයෝ ආරයගෙන් අංක ගණිතේ දැන් පාස්ත කියලා අහන්නේ කියලා. එහෙම පාර්ලිමේන්තුවක් අපිට තිබුණේ මේ 19 කියලා. ඒ පාර්ලිමේන්තුව හිර කරලා තිබුණේ රට බංකොලොත් උනා රට පිට රටට වික්කම් රටේ යුද සෙනවිවරු යුද්ධාධිකරණයට ගෙනියන්න ජාතිය පාවදෙන දිවිසුමක් අත්සන් කරා ජනාධිපති අකමැති වුණත් ජනාධිපතිර පාර්ලිමේන්තු විසුරන්න බැරුණු අවුරුදු 4මාරක් හිර කරපු නීතියක් මේක අස්සේ තියෙනවා එකේ ඉඳන් 19ට හදලා තියෙන්නේ මොනවද එක්සත් ජාතික පක්ෂයට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ජාතික සමග පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. මල්ලතු වස්කිරි මහනායමිරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනුතුරුවයි ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි යම් කිසි අවබෝධතා ගිවිසුමක් හෝ ඒ වගේ දේශපාලනීය වැඩසටහනකට එකතු වෙන්න ඕනි කියන මතයයි මන් දරන්නේ. බෙදිලා යන එක අමාරුයි. කනගාටු වෙන්න උනේ අවුරුදු 26ක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවදුරටත් ඉන්න යනවා මාස 6ක් ඉන්නවා කියලා කිව්වට මං හිතන්නේ තව අවුරුදු 26ක් ඉඳයි
එතුමාගේ බලාපොරොත්තු තියෙන ඉතින් රජය හොඳ වැඩ පිළිලක් කරනවා නම් රට එකමුතු කරන රටේ අනාගතය සුරක්ෂිත කරන ඒ වගේම රට බෙදන්නේ නැති ව්‍යවස්ථාවක් ගේනවා නම් අපි ඒකට සහයෝගය ලබා දෙන්න ලෑස්ති මෙවන විට කොරෝනා රෝගීන් 2953 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍යංශය පවසනවා ඒ ඊයේ දිනදී හඳුනාගත් රෝගීන් 6 දෙනාද සමගයි මැලේසියාවේ සිට පැමිණි දෙදෙනෙකු සහ එක්සත් අරාබියේ මීට රාජ්‍යයේ සිට පැමිණි තුන් දෙනෙකු කොරෝනා ආසාදිතින් බවට ඊයේ හඳුනා ගැනුණා. කෙන්‍යාවේ සිට පැමිණි පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වීමත් සමගයි මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 2953 දක්වා ඉහළ ගියේ. රෝගීන් 2805 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා. ඒ අනුව දැනට රෝගීන් ලෙස ප්‍රතිකාර ලැබමින් සිටුනේ 136 දෙනෙකු පමණයි. කොරෝනා රෝගීන් බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ 55 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 12ක්. විදේශගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළද අඛණ්ඩව ක්‍රියාත්මකයි. බහරේන් සිට ශ්‍රී ලාංකිකයින් 180 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා පිටත් කර හැරියා. ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් මේ වන විට පුද්ගලින් 31,541 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු අවසන් කළ 63 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගිය බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා. අද දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන 58ක් තුල පුද්ගලින් 7620 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ වන විට PCR පරීක්ෂණ 105,707ක් සිදු කර තිබෙනවා. ඊයේ දිනේ තුල පමණක් සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 1610ක්. මේ අතර රාජකීය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ අවසන් වූ පුද්ගලයන් 54 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියා. විදේශ රටවල් කිහිපයකින් පැමිණි මෙම පිරිස පිටත්ව යන අවස්ථාවේ මේජර් ජෙනරාල් වසන්ත මාදුල මහතාද පැමිණ ඔවුන්ට සුබ පැතුවා. මට ඇත්තටම වචනෙන් කියලා නිම කරන්න බැරි සතුටක් ඇති වෙන මගේ මේ පුංචි රට ගැන මේ කරපු සේවාව අතිමහත් ඇත්තටම වෙන රටකට මේ වගේ සේවාවක් කරන්න පුළුවන්ද කියලා මට නම් සැක සහිතයි ඒ තරම් අතිවිශාල සේවා තමයි සිද්ධ කරන්නේ දෙගෙන මට හරීම සතුටක් දැනෙනවා වෛරස් ආසාදිතින් හට රුධිර ප්ලාස්මා ප්‍රතිකාර සිදු කිරීමට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ මණ්ඩලය අවසර ලබා දී තිබෙනවා. සුව වූ ආසාදිතයෙකුගෙන් ලබා ගන්නා ප්‍රතිදේහ වෛරස් ආසාදිතයෙකුගේ සිරුරේ තැන්පත් කිරීමයි මෙහිදී සිදුවන්නේ. එමගින් ආසාදිතයා සුවය ලැබීමේ වේගය වැඩි වෙනවා. මේ වන විට ඇමරිකාව තුල ආසාදිතින් ලක්ෂ 7කට පමණ රුධිර ප්ලාස්මා ප්‍රතිකාර ක්‍රමය සිදු කර ඇති අතර එමගින් මරණ අනුපාතය 35%කින් පමණ පහළ බැස ඇති බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේමන විට ලෝපුරා 2,35,86,512 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1,60,85,556ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 8,12,527ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24ට වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන්. එම ආසාදිතින් සංඛ්‍යාව 61,749ක්. ඒ සමගම එරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 131 ඉක්මවා ගියා. ඒ හේතුවෙන් ඉන්දියාව තුල ආසාදිත භාවය පරීක්ෂා කිරීම වේගවත් කර ඇති බවයි සෞඛ්‍යංශ නිවේදනය කරන්නේ. සති 7කට පසු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 5ත බැස තිබෙනවා. ගත වූ පැය 24ට එම ප්‍රාන්තයෙන් හමු වූ ආසාදිතින් සංඛ්‍යාව 116ක්. කෙසේ වුවත් ඊයේ දිනේදී ඕස්ට්‍රේලියාව තුල මරණ 15ක් සිදුව තිබෙනවා. ඕස්ට්‍රේලියාව තුල මේ වන විට දෙවන වටේ වෛරස ව්‍යාප්තියක් සිදුවන අතර වික්ටෝරියා ප්‍රාන්තය තුල ක්‍රියාත්මක හදිසි තත්ත්වය මාස 12කින් දීර්ඝ කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. ජපානයේ ටෝකියෝ නුවරින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව අඛණ්ඩව තුන්වන දිනටත් 200 ඉක්මවා ගියා. ටෝකියෝ නගරින් ආසාදිතින් 243ක් හමු වූ අතර ඊයේ දිනේට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1014ක්. ගත වූ පැය 24ට කොරෝනා මරණ 7ක් සිදුව ඇති බව සෞඛ්‍යංශ සඳහන් කරනවා.
දරුවන් පාසල් නොයා සිටීම වෛරස වැළඳීමටත් වඩා ඔවුන්ට හානිදායක බව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයෙකු වන ක්‍රිස් විටි සඳහන් කරනවා. කොරෝනා වෛරසයේ වැළඳීමෙන් දරුවන් මිය යාමේ ප්‍රවණතාව ඉතාමත් සුළු අගයක් ගන්න අතර අධ්‍යාපන කටයුතු අඩාල වීම ඔවුන්ගේ මුළු ජීවිත කාලයටම බලපාන බවයි ඔහු තවදුරටත් පවසන්නේ. පාසලේ අධ්‍යාපන කටයුතු වලට සහභාගී වීම තුළින් දරුවන්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යද යහපත් තත්ත්වයේ පවත්වා ගත හැකි බව ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා. හෙට මධ්‍යම රාත්‍රියේ 12 සිට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා පැය 24ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ මෙන්ම නාගොඩ මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශයයි. මේ අතර කැලණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය කාලසටහන් අද සිට අද සිට සති දෙකක් සඳහා සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. වැඩි විස්තර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.railway.gov.lk වෙතින් ලබා ගත හැකි. ඒ සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.